කාඩිනල්තුමත් කතෝලික ජනතාවත් පාරට බැහැලා මේ වෙනකොට අරගල කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ පිළිබඳව කරුණු කාරණා කීපයක් සිහිපත් කිරීම අපේ අරමුණ වෙනවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන දලුලා වැඩෙමින් තිබුණ ඉස්ලාම් අන්තවාදී පිළිබඳව විටින් විට සාක්ෂි සාධක සහිතව මෙරටේ ජාතික සංවිධානය සියල්ල කරුණු කාරණා අනාවරණය කරන්නට යෙදුණා. ඉස්ලාම් මූලික ඉගැන්වීම් එක්ක මේ දලුලා වැඩෙමින් පැවතුණු ඉස්ලාම් අන්තවාදී පෝෂණය වෙන්න නොදී ලප්තරම මේවා ලොක් කරන්න කටයුතු කරා නම් පාස්කු ප්‍රහාරය වැනි පරපතල ප්‍රහාරයක් එල්ල නොමන විත්ති අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන. එනිසා දිගින් දිගටම මේ කාරණාවන් අපි ඉස්මතු කරා. දිගින් දිගටම පාස්කු ප්‍රහාරයට මත්තෙන් මේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව කරුණු කාරණා රටට හෙළිදරව් කරා. ඒ දලුලා වැඩුණු ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන්න ආධාර අනුබල දුන්න උදවිය පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන්නට ඕන කියලා අපි කරුණු කාරණා හෙළිදරව් කරා. එනමුත් රාජ්‍ය නොවන සංවිධානවල සහ විදේශ රටවල්වල ඉස්ලාම් අන්තවාදීන්ගේ කල්ලි කණ්ඩායම් ඒ විමර්ශන කටයුතු අඩපණ කරන්නට කටයුතු කළාය කියලා අපි මේ වෙලාවේ චෝදනා කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි පාස්කු ප්‍රහාරය දියත් වන්නට කලින් මේ කාරණාවන් ඉස්මතු කරලා රට හමුවේ අනාවරණය කරපු මෙරටේ ජාතික සංවිධාන සහ ජාතික සංවිධානවල නියෝජිතයන් චූදිතයන් බවට පත් කරන්නට ඉතාමත්ම සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වීම පවතිනවා. කොමිෂන් දාලා මෙරටේ ජාතික සංවිධාන නියඬ නිහඬ කරන්න උත්සාහ කරනවා නම් කොමිෂන් වල නිර්දේශ උපයෝගී කරගෙන මේ ජාතික සංවිධානවල ඉන්න ජාතික නායකයන්ට නඩු පවරන්න උත්සාහ කරනවා නම් අපි කියනවා එනම් කරලා බලමු. අප්පුහාමිලාට වැරදින්නේ එතන තමයි. එනිසා මේ රටේ 69 ලක්ෂයක ජනවරමට ඔබන් ගිහිල්ලා නිසා මේ රටේ ජනතාව දන්නවා ඇත්ත මොකද යථාර්ථය මොකද කියලා. දැන් මේ අපිට කණින් කොණින් ආරංචි වෙනවා. අපිට තොරතුරු වාර්තා වෙනවා. පාස්කු ප්‍රහාරයට මූලික වෙච්ච මූල බීජය හොයනවා වෙනුවට පාස්කු ප්‍රහාරය වැනි බරපතල ප්‍රහාරයක් එල්ල කරන්න පසුබිම නිර්මාණය කරේ කවුද? ආධාර අනුබල දුන්නේ කවුද? පුපුරන් ද්‍රව්‍ය සම්පාදනය කරේ කවුද? තඹ කර්මාන්ත ශාලාවට අඩු මිලට රජයේ තඹ දෙන්න කියලා ලියුම් දුන්නේ කවුද? මේවා පිළිබඳව කරුණු කාරණා හොයනවා වෙනුවට මේ දලුලා වැඩුණු ඉස්ලාමන්ත වාදය පිළිබඳව කරුණු කාරණා හෙළිදරව් කරපු ජාතික සංවිධාන වල නියෝජිතයන්ගත් ඉලක්ක කරගෙන දඩයම් කරන්න හදන ඒ පාපකාරී ක්‍රියාව වහම නතර කරන්න අපි කටයුතු කරන්න ඕන. එනිසා අපිට දැන් තියෙන ප්‍රශ්නයක් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කරපු ඒ කමිෂන් සභාවේ අවසන් නිර්දේශ සකස් කරනකොට ඒ කොමිෂන් සභාවේ ඉඳපු හැමදෙනාම ඒකට සම්බන්ධ වුණාද කියලා අපි ප්‍රශ්න කරනවා. අපිට සැකයක් තිබෙනවා. මොකද හෙලිදරව් වෙන කාරණා සම්බන්ධයෙන් වාර්තා වෙන ඇතම් අභ්‍යන්තර කරුණු කාරණා සම්බන්ධයෙන් ඒ පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. එනිසා කාගේ හරි දෙතුන් තුන් දෙනෙක්ගේ උවමනාවට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කර ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ යම් කිසි කෙනෙක් උපාය උපක්‍රම භාවිතා කරලා සකස් කර තිබෙනවා නම් ඒක බරපතල කාරණාවක් කියන එක මේ වෙලාව මතක් කරනවා. breaking.lk